ගෙදරට ගියපන් අවුනොත් බාවනොකි හරි අඩඩන මේ බාවන්ඩ පුළුවන්න බාම් බන්ඩ අපි මේ ඉපදිච්චයව මේ ගම්බල එඹ ගහන්නද බුදු බල්ලේ බල්ලිට දෙරදන්න ඕන කිය බොක්කෝ මං හොයනවා අනේ අනේ මට උදව් කරපන් නංගි හොයාගන්න බල්ලි මට ඇකි නැතුව බෑ බල්ලි උඹ කොහෙද බල්ලි යන්නේ මං ගෙදර යන්න මල්ලි උඹ යංක මාත් එක්ක උඹ මල්ලි හොයපන් මං නංගි හොයන්න අනේ මල්ලි මට ඇකි නැතුව ඉන්න බෑ බල්ලි අපි පොඩි කාලෙත් ඇගෙන සෙල්ලම් කරපු එවුම් මල්ලි අනේ උඹට තේරෙන්නේ නැහැ බල්ලි අනේ මල්ලි මට උදව් කරන්න නේද බේරව නේද යන්න මාත් එක්ක අර කියපන්කො මල්ලි මේ මට කියපන් බලන්න නියුන්නද කියලා නංගි බයිද නෑ යකෝ කෝරුඹේ ඇඟ ඇතුළ ඉස්සලා හිටපු මැරයා උඹට තේරෙන්නේ නැහැ මල්ලි එහෙම නැතුව අපේ ගමේ ඉන්න බෑ මල්ලි කුටි ගන්න වෙන්න මල්ලි අන්දරු මනුස්සයෙන්ද මේ මල්ලි අද උඹ මට උදව් කරපන්කො උඹ මල්ලි හොයපන් මං නංගි හොයන්න අනේ මල්ලි උදව් කරනවා නේද බඩ අනේ අනේ මල්ලි අනේ හිතන් හිටියේ උඹ මැරයෙක් කියලයි මාලක සහෝ බලන් යත්දි ලදරුවෙකුට රැවටුන විදිහක් අහෝ කලින් ඔහොම ආවානං සැර අඩුවෙන් දෙන්න තිබුණා කොහෙද සහෝ යන්නේ මට ටිකක් විතර දුකක් හිතුණා පමිරිදුවත්තාන් හිටියන පල්ලි අනේ මට දවගර පංකෝ මාවෙක් කම්පලය එනවා අනේ අංකෝ අනේ මල්ලි මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. විහිදියුතින් අඳුරු වෙන්න පුළුවන් සම විනාඩි 7කින්. Glow and Lovely වෙතින් glow එක දෙකමයි. වාඩ තිබ්බනේ මේ බෑග් ටිකත් අරන් එනකොට මට කෝල් එකක් දෙන්න. කොහොමද පාරදිගේ බර බෑග් උස්සන් ඉන්නේ? අනික මිනිස්සු දැක්කොත්. නැන්දලා ගෙදර යනවා කියනවනේ. අපේ ගමේ මිනිස්සු අපේ නැන්දලා දන්නේ නැහනේ. නේනම් කියනවා මාමලා ගෙදර යනවා කියලා. එයා මාමෝනේ අපේ නැන්දව බැඳපු නිසා. දැන් මේ ගමෙන් පිට ඔයාලට කොහෙවත් නැවෙ නැද්ද? නෑ ඒක තමයි මේ හදාගන්න යන්නේ. එන්නකෝ. මේ හිත කොහෙද යන්නේ? දනුස්කයා කොහෙද මන්ද පොට්ටක් තියනවා කියලා ගුවා. යට තට්ටුවේ අපි දෙන්න ගුවා. උඩ තට්ටුවේ ඇල ඉන්නවා ගුවා. එයාලා? දනුස්කයි රණුයි. සල්ලි තියනවද? කන්නේ කොහමද? දනුස්කයා ගාවේ ක්ලාස් ගන්නත් තියනවා කියලා කිව්වේ. දවස් කීයකටද? ඒවා ඉතින් කල්පනා කරන්න තිබේ මාත් එක පැනලෙන්න කලින්නේ. යන්. ළඟතියාන ටිංකිරි කෝලමට පෙම්කෙලි මලයන්දි සෝක් පඳුරු අස්සේ කොරන ජනකෙලි මන් දැක්ක පඳුර අස්සේ වහන් වෙනවා හොරාට හන්දන්ඩ උඹට බැමල්ලියේ මාව ගොනාට සන්තකේට මගේ අතේ තිබුණේ රුපියල් දාහයි ගහ මුල තියෙනවා අරන් යමන් තෙරුවන් සරණයි යන ගමන හොඳින් යමන් කොරත් තරං මල්ලියේ මල්ලිවත් බලාගෙන සතුටින් ඉන්න නංගියේ
එක්ස්ට්‍රා අසාමාන්‍යයි. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. මිලාද කියන මගේ අරක් මේක තමයි මගේ මිලාගේ රාජකීය භවන උදාරයිනේ. මං ගිහිල්ලා කුමාරි මොකද කරන්නේ කියලා බලලෙන්න. මේ අපිත් එන්න උඩට. එපා එපා. ඔය දෙන්න මෙතන ඉන්න. තව ටිකකින් රාජපුරුෂය ඇවිල්ලා දොරටු පාලකයන්ට කියයි නව යුවළ රාජ ගෞරව සහිතව කැඳන් එන්න කියලා. එතකොට ඔගොල්ලෝ ඉන්න. ඒ කියන්නේ අපිට පිළිගැනීමේ ගීතිකුත් ලියලා තියෙන්නේ. මොඩයා. උඹට නෙමෙයි. නදී තරංගට. සින්දුකුත් හදලා තියෙන්නේ. දන්නවද සින්දු මොකද්ද කියලා? දිනෙත් පුරා පිරිකඳුලැල් සිතාරයට හසුනවන්න වියලුණු සිත් සනසවන්න නදී තරංගා මගේ ලොවට එළිය වෙන්න නදී තරංගා කියපන් මගේ ලොවට එළිය වෙන්න නදී තරංගා උදාරයි ආමේ උඩ ඉන්නවා කළු කැත කෙට්ටු උස කේවට්ටේ ඌ ඇවිල්ලා ඉංග්‍රීසියෙන් මොනව හරි කිව්වොත් එමු උඹලා කියපන් I don't know anything සිංහල නම් everything කියලා උදාරයි රවි මේ අහන්නකෝ අපි ගෙවල් වලට හොරෙන් තමයි ආවේ ඒත් ඇයි අපි මේ හොරු වගේ අතුල් වෙන්නේ? අපි වෙන තැනක් හොයාගෙන යමුකෝ. ඩක් ඉවසලා ඉන්නකෝ නදී. තන අතේ පිච්චයක්වත් නැතුව ගෙවල් වලින් පැනලා ඇවිල්ලා නිකන් 5 ස්ටාර් වල හනි මුන් යන කතා කරන්නේ. කවුද 5 ස්ටාර් වලට යමු කිව්වේ? මං කිව්වේ මේ 500ක් 1000ක් දීලා හරි නම්බුකාර විදියට රූම් එකකට යමු කියලා. 500 රූම්? ඔයා ඒවට ගිහිල්ලා තියනවද? නෑ නෑ. ඔයා ඒව ගැන දන්නවද? අනේ මේ රවීන් මං හිතනොත් ගෙදර ගිහිල්ලා අර මාලකයෝ බඳිනවා. ඕ විහිළුවන්නේ කලේ. මං ඉතින් දන්නේ නැති යමක් දැනගන්න හැව්වේ. ඔයා මේ බබානේ. නුඹ ඉන්නකො ධනුස්කයා ගෝනේ මොකක් හරි යමක් ගහන්නම් කියලා. මේක මොකක් හරි ඉතින් සුපිරි ප්ලේස් එකන්නේ. මිලා හිතන්නේ කුමරිය සිරියන් ගබඩාවේ සැතපෙනවා. අර පැත්තෙන් තියෙනවා කුට්ටම් පොකුරට යන පාර. ඒ පැත්තෙන් ගිහින් බලමුද? සමහරවිට අර කළු කැත කෙට්ටු උස කේවට්ටේ ඉන්න පුළුවන්. උගෙන් ආගම. හරි. ඕමින්. මම අර ඔයගොල්ලන්ට කිව්වා කළු කැත කෙට්ටු උස කේවට්ටේ තමයි ওই කබරෙක් වගේ වලේ හේට මෙහෙට පීනන්නේ. මං ගිහලා උට ටෝක් කරලා එන්න. ඔයගොල්ලෝ පඩි හතරක් පල්ලෙහැන් ඉන්න. පලෙන් පලෙන් උදාර හලෝ අයියේ මේ ඔයාගේ බෙල්ල හරිය හොඳට ඇතුල්ලුවොත් එහෙම ඔයාගේ පොඩි කාලේ දාපු පංචාවිදි මතුවෙන්න පුළුවන්. ඔයාට ඕන නම් මට පුළුවන් කොල් මුඩකුයි සබන් කැල්ලුකුයි ගෙනල්ලා දෙන්න. මට ඉස්සෙල්ලා කියනවා. තමුසේ මොකද මෙහෙ කරන්නේ? ලූල්ලු කණේ නැති වලේ පඬිතයා වගේ නානවා නේද? උද බ්ලඩ් හෙල්ලා යූ. තමුස කොහමද ඔය මට කතා කරන්නේ? රන්ලෑ තාත්තත් මට කතා කරන්නේ උඹම තමයි. බ්ලඩ් හෙල්. හරියටම හරි. ඕක තමයි. පුතෝන බලන් බ්ලඩ් හෙල්. මොනෝද ඔය තමුස මේ කියවන්නේ? මේකනේ ඇයි? අපේ අක්කා මහසොන් යක්ෂණී. ඒකි මට කියලා තියෙන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒක නිසා මම සම්පූර්ණ මිනිහෙක් වෙන්න කියවනු. කොයි බාර ධනුස්කයා? වාට පේනවද? ආහ මට නම් පේන්නේ නැහැ බලන්නකෝ. කතා කරගෙන ඉන්නේ. ප්‍රශ්නයක්ද දන්නේ? දැන් තමුස එකපාරක් කර තේ පඳුරු වාසේ හාවල්ලල්ලා හිටියා. තමුසරන් ඇත්තටම ඔය පිස්සන් කුඩේ පැඩපෙගේ තමයි. අර අපේ මිලා මැඩම් කියනවා හරි තමුස පිස්සෙත් තමයි. මේ මිලා මං ගැන එහෙම කිව්වද? මිලා? අපේ මැඩම්ට මිලා කියලා කතා කරන තමුස කවුද ඔයි? නවුන්දරම සුව තමුසේ පිස්සෙක්ම තමයි. ඔව් ඔව්. පිස්සොන්ට කොහොමද මිනිස්සුන්ව පේන්නේ පිස්සු වගේ. මේ යන දේවාලේ යනෝයි ඇස්සක් එනවා. ඇස්සක් එනවා. කැස්සක් හැදුණු පිස්සෙක් වගේ ඉන්නවා පිස්සෙක් වෙන්න පුළුවන්. තව ප්‍රී ස්ටයිල් එකක් තියෙනවා කියලා දන්න. කැත්තක් අරගෙන වත්තට යනකොට පිස්සෙක් ඉඳගෙන දිනානා. උඩපල ගත්තත් මේ පිස්සා, බිම්පල ගත්තත් මොයිස්සා. පිස්සෝ. මම මිස්ටර් බර්නි. මිලා මැඩම්ගේ පර්සනල් ඇසිස්ටන්ට්. මිස්ටර් හවල්. නෑ මිස්ටර් වල්. නෑ නෑ.
මිට. හවල් බනි නෑනෑ මිට. බර්නි සිකරටේ සිකරටේ අයි අපි එනකොටත් තු හිටිය නෑ. සිකරටේ සිකරටේ අයිසේ සිකරටේ අයිසේ සිකරටේ සිකරටේ මේ ඔයි හා මිලා මං ඔයා හොයාගෙන විලායකට එනකොට මෙන්න මෙයා බර්නින් වෙලා මට බයිනවා මිලා. බර්නි මේ ඉන්න දානුෂ්ක අට ළඟදි හම්බෙච්ච හොඳ යාළුවෙක්. එතකොට එඩමගේ මේ හොඳ යාළුවා බෑග්ගේකුත් අරන් ඇවිල්ලා තින් මේ නවතින්නද? නෑ වැකේෂන් එකට පල්ලෙහා ඉන්න හනිමුන් එකට ආපු කපල් එක. යනවා ගිහලා රූම් එකක් ලෑස්ති කරමු. හනිමුන් කපල්? ඇයි යන්නේ මං කිව්වේ? අට දිනක් විතර කැමකට එනවා කියලා. අට දිනාම හනිමුන් එකට නෙමෙයි ආවේ. දෙන්නයි. පල්ලෙහා ඉන්න කතා කරන්න. හා යන්න. රවින්. නදී තරංග. මිලා මේ තමයි මගේ ප්‍රාණසම මිත්‍රයා රවින්. මෙයාගේ වයිෆ් නදී තරංග. රවින්ව නම් මන් දන්නවනේ. නෝනා මේ නදී. නෝනා මොඩේ. සෝරි මැඩම්. මගේ නම මිලා. මිලා කිව්වම හොඳටම ඇති. මේ නදී කිව්වනේ. Hi, nice to meet you. Nice to meet you. මේ ඉන්නේ බර්නි. හරි නම් අපි ඇතුළට ගිහිල්ලාම කතා කරමු මොකද කරන්න කියලා. බර්නි ඩ්‍රින්ක්ස් මොනවාරි ලෑස්ති කරන්න. ෂුවර් මැඩම්. මේ අවල් බර්නි. හොට්ටපා. කූල්. යා තාම පොඩ බර්නි වගේ නේ. ඒ බර්නිගේ හැටි හැම දෙයක් ගැනම සැකෙන් තමයි යා බලන්නේ. මේකනේ මිලා. සැකේ ප්‍රේමේ ප්‍රතිබිම්බයක් වෙන්න පුළුවන්. වර්ණම් කියන කින ඕන මේකට මොන හරි කියන්න තියනවානේ. රදලෙවනේ ඒකයි මිලා. දැක්කනි. උදාරයි. උදාරයි උදාරයි. යම් යා. එන්. උඹයාගේ මීටින් එකට රන්සරණිව අමතකුණා වගේ නේ මේ මිලා ඉස්සරහ හැසිරෙන්නේ. කවුද බා රන්සරණි කියන්නේ? ආ රන්මණික. උඹ දන්නේ නැහැ නේ. ඒක මට පැනලා යන්න ඉන්න කියලා ඉවරලා එහා පැත්තට නිදාගෙන මාත් ඉතින් හොඳට නිදා ගන්න බබා කියලා ආවා. මිලාට පින් දෙන්න ඕනේ. නැත්තම් එහෙම ඔකිට එක පැනලා ගියා නම් එහෙම මට ඇල්ලවලේ පැනලා මැරෙන්න වෙන්නේ. හොඳ වැඩේ මට. පොත්ත සුදුකමට උදාරයි කියලා හිතනවා. මෙන්න මේ වරෙන් යන්න. Kissed sauce squeezable bottle එක. Kissed squeezy buddy අනර්ගතම සෝස් රස පෙළ. අයියේ අර තාරකා ඉබ්බ නේද? මටේ ඕනේද? අයියේ කවුද එතකොට අර ගැටිසි? කවුරුණත් අපිට මොකද බං? නෑ 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 අයියේ. මේක මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක්. මෝ තනුෂ්කට ට්‍රයි කරන ගමන් වෙන කෙල්ලෙකුට ලව් කරනවා. කොහෙද ඉතින්? අපි කියන්නේ තනුෂ්ක පිළිගන්නේ නෑනේ. ඔබ දැන් කොහොමද කියන්නේ මුන්දෙන ලව් කරනවා කියලා? අයියෝ අයියේ අර පේන්නේ නැද්ද? අරුන් දෙන්නගේ ඇඟෙන් ලව් කිරණ විහිදෙනවා. අර බලන්න. අරුගේ කටේ පැණි බේරෙනවා. අර කෙල්ල පද්දන පැද්දවිල්ල බලන්නකෝ. මේ අයියේ අපි මේක වීඩියෝ කරලා තනුෂ්කට යවමු. ඒක හරි නෑ නේ බං. අපි මෙහෙම කරමු. අරුගෙන් අහලාම වීඩියෝ කරමු. ඕ DNA නම් බලන්න ඕනේ නෑ. උඹ නම් රවිනියගේම අයියා. අප්පා එහෙමද? එතකොට බං අර මේ අපේ ක්ලාස් එකේ හිටියේ වැල්ඩිම්බුරියා. දැන් ඌ මොකද කරන්නේ? අපෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං. අන්නෝ සිටර කඩයක් දාගෙන ගමට වෙලා ඉන්නා. අයියෝ අපරාධ නේද බං. මේ කොවිඩ් ඉඳ ඔක්කොම ඈත් උනානේ. මේ ඉංග නෙමෙයි. උඹලා තාත්තට කියලා ට්‍රැක්ටරයක් අච්චවල කට්ටි එකතු කරපන් කොබයි.
ආපු පිස්සුද බා? මම ඔන්න විල්බරෝකෙන් කට්ටිය එකතු කරන්නම්. හැබැයි ඩඩාර නම් කියන්න බෑ ඔබ. ඒක නෙමෙයි. කූඹේ පරණ ලව් එක. ඒකට මොකද උනේ? ආ ඒක ඉවරයි. දැන් ඉන්න සුපිරි මැනික. මේ මම ගෙදරට කියන්න තු හොරෙන් ආවේ. අපි පස්සෙලාගේ සෙට් එකම. ජයවා. ජයවා ජයවා ජයවා. අපි පස්සෙ තුම්. හෙලෝ බොස්. ඔව් බොස්. කවුද? ජෙමිනි කිරියාකෝස් අල්මේදා? නැස. මම මීට කලින් නම් ඒ නම අහලා නැහැ. මොනවා? ගෑනු 6 දෙනෙක් දූෂණය කරලා මරලා දාලා. සෙයිතොට මී අපේ ටීම් එක දැන් මේ හරිය සර්ච් කරනවද? මේ පළාතම සර්ච් කරනවද? හරි සර්. සර්, එතකොට මිනිමරුමක් සිදු කර පලා යන මිනිමරුවාට හමු වන සියලුම දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ නේද සර්? ඔව් සර්, ඉතින් ඒක දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන එකක්නේ. සර්, සර් මට WhatsApp එකට ෆොටෝ එකක් එවන්නකෝ. මං සර් වැඩේට බහින්න. හරි සර්. අපි සර් මේ මිනි මරුව කොහොම හරි අල්ල ගන්න ඕන සර්. හරි සර්. අයියෝ. ඉන්දියන් සාගරේ අමුතු වැටේට මේ මොකද්ද උනේ? මේ මල්ලි. මම මල්ලිව දන්නේ නැහැ. හැබැයි මල්ලිගේ ෆෝන් කෝල් එක අහගෙන හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? අයියේ. ජෙමිනිද කියලා මොකෙක් දෙකෙක් අයියේ ගෑනු 6 දෙනෙක් දූෂණය කරලා මරලා දාලා. අයියේ වැඩිම වයස කෙනා අවුරුදු 122ක්. හපොයි මොනතරම් ජරා සමාජයක්ද මල්ලි. ඉක්මනට උවල්ලා පොලිසියට බාර දෙන්න ඕනේ. ආ නංගි මං හිතනවා ඔයා අපි දෙන කතා කරපු එක අහන් ඉන්නේ නැති කියලා. සැකකටයුතු පුද්ගලයෙක් දැක්කොත් ඔයා ඉක්මනට පොලිසියට කෝල් එකක් දෙන්න. අනේ අයියේ මං එහෙම කෙනෙක් නම් දන්නේ නැහැ. අයියේ මට ඔයාගේ නම්බරය දෙන්න. 257 මල්ලි. නංගි ෆෝන් එක දෙන්නකො. ඒක නෙමෙයි මේ ඔයා කවුද? නංගි මං CID එකෙන්. ඒකයි මේ රැවුලව වාගේ. නංගි ස්ත්‍රී දූෂකයා මේ පළාතේ සැරිසරනවලු. නංගි ඇඳලින්නේ කොටටනේ. ඉක්මනට ගෙදර යන්න. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. කරන්නම දෙයක් නැති නිසා තමයි අපි මේ තීරණය ගත්තේ. අපේ ෆෑගට ඉතින් අවුරුදු හතරක් ඉතර වෙනවා. මේ ප්‍රශ්නත් එක තමයි ඉතින් ගෙවල් වලින් ඔබ දැනගත්තේ. මගේ දාඩිය මහන්සියෙන් මගේ බයිසිකල් සීනේ සාස්සත් කරගන්න එකතු කරගත්ත 120,000 විතර මක් ගාව තියෙනවා. උඹට කොහමද රුපියල් 1000ක් අම්මුනේ? ඇයි දුන්නේ නැත්තේ? අපි අම දුන්නේ. මං වාට කිව්වා අපි ලොකු ප්‍රශ්නක ඉන්නේ කියලා. නෙන්නේ මාමේ අයියේ අක්කේ නංගිලා මේ ටික අහන්න මේ ගැත්තා දිහා බලා ඩිංගක් නැවතිලා ඉන්න